නික් පොතස් කාලයක් අපේ කණ්ඩායමේ පඳුරකීමේ පුහුණුකරු වගේම ප්‍රධාන පුහුණුකරු විදිහටත් හිටියා. ඒ කාලේ අපේ පඳුරකීම වැටුණා වගේම අපේ කණ්ඩායම පරාජයන් ගණනාවක් ඒ කාලේ අත්විඳා. දැන් මේ පුහුණුකරු තමයි බංග්ලාදේශ කණ්ඩායමේ සහාය පුහුණුකරු විදිහට ඉන්නේ. පොතස් පළවෙනි තරගයෙන් පස්සේ දෙවෙනි තරගයේ කණ්ඩායමේ පුහුණුකරුගේ කාර්යයක් කරනවා. චන්දික ඕස්ට්‍රේලියාවට ගිය නිසා පොතස්ට පුහුණුකරු විදිහට වගකීම පැවරෙනවා. ඒ වගකීම ලැබෙද්දිම පොතස් බැනුම් අහන්නේ නැති වෙන විදිහේ කතාවක් මාධ්‍ය එක්ක පළවෙනි තරගයේ අවසානයේදීම කියනවා. ලස්සන වැඩේ තමයි මේ වගේම කතා තමයි පොතස් අපේ කණ්ඩායම පුහුණු කරද්දී කිව්වේ. අපි හරිම තරුණ කණ්ඩායමක්. මෙයාලා තාම කණ්ඩායමක් විදිහට එකතු වෙමින් ඉන්නේ. මම හිතන්නේ මේ කණ්ඩායම නැවත ගොඩනගන්න කාලයක් යයි. එකම දේ මිනිස්සු ඉවසන්න ඕනේ. දවසින් දෙකෙන් මේ වෙනස වෙන්නේ නැහැ. අද්දකි මඩුවයි ඉන්න නිසා දක්ෂ කණ්ඩායමක් එයාලට තරඟ අවශ්‍යයි. එතකොට තමයි එයාලා පාඩම් ඉගෙන ගන්නෙ. මම හිතන්නේ අපේ තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල නම් අඩුවක් මට පේන්නේ නැහැ. ඔය විදිහට පොතස් කාලයකට කලින් අපේ කණ්ඩායම ගැන කියපු ටික දැන් බංග්ලාදේශ කණ්ඩායම ගැනත් කියලා තියෙනවා. මම නම් මේ තරුණ කමෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කණ්ඩායමක් විදිහට දවසින් දවස ඉස්සරහට යන එක තමයි මට තියෙන ලොකුම සතුට. මම හිතන්නේ තරුණ කණ්ඩායමක් කියද්දි ක්‍රීඩකයෝ කළමනාකරණය හරි විදිහට කරන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. දෙවෙනි තරගයට ශකීබ්ගේ පැමිණීම සිදු වුණා. ඒ ගැන පොතස් කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම හිතන්නේ ශකීබ් වගේ ක්‍රීඩකෙක් තමන්ගේ කණ්ඩායමට එකතු කරගන්න ඕනෑම කණ්ඩායමක් අකමැති නැහැ. ශකීබ් ආවම කණ්ඩායමේ ලොකු වෙනසක් වෙනවා. එයාට කණ්ඩායමේ හැමදිනම කැමති. අනික් එක අලුත් අයට ගොඩක් දේවල් ශකීබ්ගේ අත්දැකීම් එක්ක ගන්න පුළුවන්. අනිත් එක නායකයා වුණත් තීරණ ගනිද්දී ශකීබ් එක්ක කතා කරලා තීරණ ගන්න එක තමයි වෙන්න ඕන. ඔය විදිහට තමයි පොතස් දෙවෙනි තරගයට කලින් තමන්ගේ කණ්ඩායම ගැන කතා කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.